අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත ඉන්ධන මිලට මොකද වෙන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමේ යෝජනාවක් පිළිබඳව මහ බැංකු අධිපතිත් කතා කරයි IMF පාරේ යන ආජන්ටිනාව බැංකු පොලි අනුපාතිකයේ 42% දක්වා ඉහළ දමයි මානව හිමිකම් කඩකිරීම සෙවීමට පත් කළ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපතිට නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි ක්‍රියාකලාපයේ හේතුවෙන් පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු වෙන්නේ නැහැ කාදිනල් හිමි පවසයි සරණංකර පාරේ 1,20,00,000ක විදුලි බිල පොල්ලක් තැබූ ප්‍රබල ඇමතිවරයා කවුද මෝස්තරයට විකල්ප තෝරන්න එපා පොහොට්ටුවේ අත්දැකීම මතක තියාගන්න සජිත් කියයි පරණ වී මිලදීගත් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් ප්‍රථමයෙන් දේශීය පුවත් ඉන්ධන ඇමති දැන් මුට්ටිය දාලා බලලා ඉවරයි කොයි මොහොතේ ඉන්ධන මිල වැඩි වෙයිද කියලා දන්නේ නැහැ පවතින තත්ත්වයක් එක්ක ඉන්ධන හිඟකමින් ජනතාව ගැටලු රසකට මුහුණ දීලා තියෙනවා මේ වෙන විට සංස්ථාව ඩොලර් මිලියන 3700ක් ණයයි රුපියල් වලින් කිව්වොත් රුපියල් කෝටි 74000 රාජ්‍ය බැංකු දෙකට ණයයි බැංකු වලට මහා බැංකුව කියලා තියෙනවා මීට වඩා නම් ණය දෙන්න යන්න එපා දැන් කවුරු හරි ආන්න පුළුවන් අපි හැමදාමත් චෙට් එකෙන් සල්ලි ගෙවලයි තෙල් ගහගත්තා මගේ කාර් එකට මගේ ත්‍රී විලර් එකට මගේ මෝටර් සයිකලෙට කවදාකවත් ණයට තෙල් ගෙවුවේ නැහැ එහෙනම් මොනේ ඇන්නෑවටද තෙල් සංස්ථාව ණය ගන්න හේතු වුණේ තෙල් සංස්ථාව මේ දිනවල තෙල් විකුණන්නේ නෙමෙයි දීර්ඝ කාලයක් පුරාට තෙල් විකුණලා තියෙන්නේ පාඩුවට මෙන්න මේම අවුරුදු 15ක් 20ක් දීර්ඝ කාලයක් තිස්සේ තෙල් විකිණීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි කෝටි 74000ක ණයක් තෙල් සංස්ථාවේ තියෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලය රටට විදුලිය දෙනවනි කියලා අඩු මිලට තෙල් දීලා තියෙන්නේ රුපියල් 140 පිරිවැය වෙච්ච දැවි තෙල් විදුලි බල මණ්ඩලයට අපි දීලා දෙන රුපියල් 70 ගන්න භාගයට භාගයක් ඒ 70වත් මේගොල්ලෝ ගෙවන්නේ නැහැ ණයට මෑතක ඉඳන් ඒක විදුලි බල මණ්ඩලයේ ණය රුපියල් බිලියන 100ක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ණයයි රුපියල් කෝටි 6300ක් ඔන්න ඔය නිසා තමයි දැන් තෙල් සංස්ථාවට තෙල් මිලදී ගන්න රුපියල් නැති වෙලා තියෙන්නේ අද අපි පෙට්‍රල් විකුණන්නේ 1 ලීටරයක් රුපියල් 19ක් පාඩුවට ඩීසල් ලීටරයක් විකුණන්නේ රුපියල් 52ක් පාඩුවට සුපිරි ඩීසල් ලීටරයක් විකුණන්නේ රුපියල් 35ක් පාඩුවට අර මම 50යි උදාහරණේ වගේ දැන් මේ පාඩුව කොහෙන් හරි දෙන්න ඕනේ ඒක භාණ්ඩාගාරයෙන් සානාධාරයක් විදිහට දෙන්න ඕනේ එහෙම දෙන්නේ නැහැ එහෙනම් ඉතින් ඒ 35 ඒ රුපියල් 52න් ඒ 35න් මිල වැඩි කරන්න වෙනවා එහෙම නොකරොත් තවදුරටත් ඉන්ධන ගේන්න සල්ලි නැති වෙනවා දැන් මේ පාඩුව කවුද දරන්නේ ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් මුදල් ඇමතිතුමාවත් මැදපුලෙන් අරන් එන්නේ නැහැ මේ පාඩුව දරන්න වෙන්නේ මේ රටේ ජනතාවටම තමයි. දැන් මේ ලැම්බෝගිනි කියලා කාර් එකක් තියෙනවනේ. කාලයක් ලොකු මාතෘකාවනේ ලැම්බෝගිනි කාර් එක. ලැම්බෝගිනි කාර් එක ලීටරයකට යන්න පුළුවන් කිලෝමීටර 2යි. එතකොට එහෙම ලංකාවේ තියෙන ලැම්බෝගිනියට තෙල් ගහද්දි 52ක් රුපියල් 52ක් අඩුවෙන් තෙල් ගහනවා. එහෙනම් ඒ 52ේ දරන්නේ කවුද? ලැම්බෝගිනි අයිතිකාරයා නෙවෙයි. එයා ලැම්බෝගිනියේ රුපියල් 52ක් මිලට වඩා අඩුවෙන් තෙල් ගහගෙන යනවා. ඒ 52 දරන්නේ සමස්ත රටේ ජනතාව. කරන්න දෙයක් නැහැ. ඉතින් මේ ඔක්කොම ඉතින් නන්නත්තර වෙලා ඉන්නේ. කලින් තිබ්බ යාන්දුම හොඳයි වගේ මම හිතලා හිටියේ. මුළු රටේ නැපදි දිනවා. අපි දුක් විඳිනවා. දැන් නෑනේ මොකද මේ ප්‍රශ්නේ අපි හැමදාම පොලිමේ නේ අපිට වෙන රස්සාව කරගන්න වෙලාවක් නැහැනේ. හැමදාම පොලිමේ ඉන්නවා. ඔය ගණන් යවන්න තමයි ඔක්කොම කරන්නේ. ඊට පස්සේ ආණ්ඩුවට තෝරන මේක වැඩි කරන්නේ. රජයේ ඉතින් රජයේ ඇතුලේ තියෙන කුමාන්තන තමයි කියලා මම හිතන්නේ. කැලණ එක විතරයි තියෙන්නේ. රට මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නම වෙයිද? එහෙම වුණොත් ශ්‍රී ලංකාවේ හෙට දවස කුමන දිශාවකට යොමු වෙයිද? IMF මග යන ආජන්ටිනාව සිය බැංකු පොලි අනුපාතිකය 42.5% වැනි ඉහළ අගයකට ගෙන ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාව මේ වන විට ඩොලර් බිලියන ගණනක ණයකරුවෙක්. ඉපදෙන්න ඉන්න දරුවන් පවා රුපියල් දහස් ගණනක ණයකරුවන් බවට පත් වෙලා ඉවරයි.
කොවිඩ් වසංගතය සමග පවතින ආර්ථික බිඳවැටීම වගේම නිසි ආර්ථික කළමනාකරණයක් නොමැතිකම අප දවසින් දවස දැඩි ආර්ථික අගාධයකට ඇද දමමින් සිටිනවා. රට තුළ බිලියන ගණනින් මුදල් අච්චු කැසීම නිසා උද්ධමනයද 14% ඉලක්කමද පසුකර ගොස් අවසන්. රට ආර්ථිකයෙන් ගොඩගන්න නම් IMF නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු බවයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිතර අවධාරණය කරන්නේ. පක්ෂ විපක්ෂ දේශපාලඥින්ද IMF හොඳ නරක පිළිබඳව විවිධ අදහස් පළ කර සිටිනවා. කෙසේ වෙතත් රට තුළ පවතින තත්ත්වයේ හැමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයා සිටීම උචිත බවයි මහ බැංකුවේ හිටපු අධ්‍යක්ෂ හා ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක වින්සන් මර්වින් මහතා සියතට ප්‍රකාශ කළේ. මූල්‍ය අරමුදල කියන එක ඇත්තටම අපි විශේෂයෙන් පහසුකම් ලබා ගන්නේ ගෙවුම් විශේෂ අරමුදයක් එනකොට, ඒකට මූලික වශයෙන් ඒ අය උදව් කරනකොට අපේ ආර්ථිකය හදන්න යම් යම් නීති දානවා. ඉතින් ඒක නරකයි කියලා මම කියනවා නෙමෙයි. දැන් මේ කොවිඩ් වසංගතයත් එක්ක පවතින අර්බුදය යටතේ මේ වගේ ස්ථාවරට ගියාම ඔය ආජන්ටිනාවට දාපු තහංචි වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියනනම් රාෂ්ට්‍රපතින්ද ආජන්ටිනාවේ ප්‍රතිපත්ති පොලී අනුපාත 41.5% දක්වා වැඩි කරා. අපිටත් අපේ පොලි අනුපාත ඉස්සරහ දුරකට අඩු කරගෙන ගිහිල්ලා යම් කිසි ස්ථාවර මට්ටමක තියාගෙන යන අවස්ථාවක මේ වගේ වෙලාවක ඒක වැඩි කරන්න වුණොත් එහෙම අර වගේ මිනිස්සු නන්නත් අර වෙනවා. ඒ වගේම රට ආපස්සට ගිහිල්ලා ආර්ථික වර්ධනයේ උස්සයි විශ්සේ ඍණ වෙච්ච එක ආපහු 22 ඍණ වෙන්න ඉඩ තියෙනවා. අනිත් එක අපි කවුරු කැමති නැහැ විසාවට හැටි වෙන තත්ත්වෙට ඒ වගේම නවත්තන්න ඉඩ තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අපේක්ෂා කිරීම හැර වෙන විකල්පයක් නැති බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසන්නේ. මීට වසරකට පෙර සිට ආර්ථික විශේෂඥයින් නිරන්තරයෙන්ම රජයෙන් ඉල්ලීම් කරා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට එළඹෙන ලෙස විශේෂයෙන්ම මේ ඉහළ ණය ගෙවීමට අදාළව තියෙන දැඩි ආර්ථික අපහසුතාවේ හේතු කොටගෙන සමස්ත ආර්ථිකයේම ක්‍රියාවලිය බිඳවැටීමට ලක්වීමට ඉඩ ඇති නිසා දැන් ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නේ පෙනඩෝල් වලින් සනීප කරන්න තිබුණු විසරදය ඇත්තටම සල්ලි කර්මයකින් සිදුවෙන තත්ත්වයකට රජයේ දුර දක්නා භාවයකින් තොරව ආර්ථිකය තුල කටයුතු කිරීම උඩ අද ඉතාමත්ම දැඩි අපහසුතාවයකට මහජනතාවට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. තවමත් මම හිතන්නේ රජය කළ යුතු වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යම් එකඟතාවයකට පැමිණිලා ඔවුන්ගේ සහයෝගය ලබාගෙන මේ ආර්ථික අර්බුදයේ ජය ගැනීම. මේ අතරතුර ආජන්ටිනාවෙන් තොරතුරු වාර්තා වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යාමට ඇතිකරගත් එකඟතාවයන් නිසා ආජන්ටිනා මහ බැංකුව සිය පොලි අනුපාතය 42.5% දක්වා ඉහළ දමා ඇති බවයි. අමෙරිකානු ඩොලර් බිලියන 40ක හිඟ ණය නැවත සැලසුම් කිරීමේ කටයුතු හේතුවෙන් මෙලෙස ඔවුන් පොලි අනුපාතිකය ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ. එනට මහ බැංකුවේ මෙම ප්‍රකාශයට අනුව මෙම වසරේ දෙවන වතාවටයි පොලි අනුපාතිකය මෙලෙස ඉහළ දමා ඇත්තේ. මේ හරහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආජන්ටිනා රජය සිය මූල්‍ය ඉලක්ක වෙනුවෙන් පෙළ කෙසීමට මෙලෙස මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීමට එරට රජය පියවරගෙන ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. මෙතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය නොවන බව මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. නමුත් එහි එක් නිර්ණායකයක් වන ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු ඇති බවයි මහ බැංකුව අධිපතිවරයා ප්‍රකාශ කළේ. ඒ බ්ලූම්ස්බර්ග් විදේශ නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්. ඔබේ ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගන්න අවම වශයෙන් තවත් විකල්පයක් තියෙනවා. ඒ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහාය ලබා ගැනීම. ඒත් තවමත් ඔබ ඒට පෙළඹිලා නැහැ. ඔබ ඒ ගැන දිගටම හිතන්නේ නැද්ද? අපගේ සියලුම බැඳුම් කර වෙන්දේසි මේ වෙද්දි සම්පූර්ණයි. පොලි අනුපාතිකයන් තියෙන්නේ ඉහළ මට්ටමක. මේ වසරේ අපේ කොටස් වෙළඳ පොළ දෙස බලද්දී මෑත කාලයේදී දැක්වූ හොඳම ක්‍රියාකාරීත්වය තමයි පෙන්නුම් කරමින් ඉන්නේ. ඒ වගේම තමයි සංචාරකීන් ආපසු රටට දැන් එනවා. බැංකු අංශයේත් අපේ ඉතා හොඳ මට්ටමක් තියෙනවා. ඒ හින්දා මම හිතන්නේ ආයෝජකීන්ට හොඳ විශ්වාසයක් තියාගන්න පුළුවන්. ඔවුන්ගේ විශ්වාසය දිනා ගන්න තව බොහෝ දේවල් කරන්න ඕනේ කියලා මට හිතෙන්නේ නැහැ. ඔබ කියනවනම් අපි IMF යන්න ඕනේ කියලා, එයින් ලැබෙන විශේෂ දේ මොකද්ද? අපි අපේ ආර්ථිකයේ බොහෝ දේවල් වෙනස් කරමින් ඉන්නේ. විශේෂයෙන්ම අපේ ඉන්ධන මිල වගේ දේවල් මිල වැඩි කිරීම ගැන මේ වන විට ඉඟියක් තිබෙනවා. ඉතින් මේ වගේ දේවල් තමයි අපි කරමින් ඉන්නේ.
ආර්ථික ආයෝජකයන්ට විශ්වසනීයත්වය ගැන මුලින්ම අපි වැදගත් කොට සලකන දෙයක්. කිසිම ආකාරයකින් අපි ආර්ථික ආයෝජකයන්ට හරි රටට හරි කිසිදු හානියක් සිදුවෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ විදිහට අපිට අපේ ආර්ථිකය ගෙනියන්න පුළුවන් කියලයි මම නම් හිතන්නේ. ඇත්තටම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අපේ රටේ භූවිද්‍යාත්මක පිහිටීමක් බලපානවා. ඇත්තටම චීනෙන් අපිට ආයෝජන රැසක් එනවා. ඒ වගේම ඉන්දියාව ගත්තත් අපිට ලොකු බැඳීමක් තියෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තියෙන්නේ විශාල සංස්කෘතික බැඳීමක්. ඒ වසර ගණනාවක සිට තියෙන බැඳීමක්. මේ හැම දෙයක්ම ව්‍යාපාරික ආයෝජන විශාල සංඛ්‍යාවකට බලපාන දෙයක්. පැහැදිලිවම ශ්‍රී ලංකාව මේ වන විට යහපත් ආර්ථිකයක් කරා පරිවර්තනය වෙමින් තිබෙනවා. නීතිපතිවරයාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි හැසිරීම් හේතුවෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොවන තත්ත්වයක් පවතින බව කොළඹ අගරදුගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. ප්‍රහාරය දැනගෙන වළක්වන්න කටයුතු කළේ නැති බුද්ධිංශ නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට නිලතල ලබා දීමෙන් නීතිය විහිළුවක් බවට පත් කර ඇති බවයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළ සියලුම කොමිෂන් වාර්තා සමීක්ෂණය කර ජාතික කතෝලික ජනසන්නිවේදන කොමිසම විසින් ප්‍රකාශනය කරන ලද තිතනම් ග්‍රන්ථය දොරට වැඩුම අද දින සිදු කෙරුණා. ඒ ශ්‍රී ලංකා රදුගුරු මණ්ඩලයේ සභාපති දේවධර්මචාර්ය වින්ස්ටන් ප්‍රනාන්දු රදුගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. දැන් සිදුවෙන්නේ සම්පූර්ණයෙන්ම නීතිපතිතුමාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි හැසිරීම නිසා යුක්තිය ඉෂ්ට නොවන තත්ත්වයකට පත්වේ. ඒ ගැන අපි ඇත්ත වශයෙන් බලවත්සේ කනගාටුවට පත්වේ. ඒ පිළිබඳව වළක්වන්නට මුකුත් නොකර රාජ්‍ය නායකයෝ සහ උසස් බුද්ධිආංශවල නිලධාරීන් මෙන්ම උසස් පොලිස් නිලධාරීන් ආරක්ෂා කරලා ඔවුන්ට උසස් වීම ලබා දීලා මේ නීතිය වැඩිම වෙල සම්පූර්ණයෙන්ම විහිළුවක තත්ත්වයට පත් කරලා තියෙනවා. දැන් ඉන්න රජය, දැන් තියෙන රජය ගැන හෝ දැන් තියෙන මේ නීතිපති දෙපාර්තමේන්තුව ගැන හෝ කිසිදු විශ්වාසයක් අපට ගන්නට බැරි බව දැන් පැහැදිලිව පේනවා. ඒ නිසා මේ ප්‍රහාරවල මේ ලේවලට එදා බලේ හිටියා. ඒ බලය අයිති ලෙස පාවිච්චි කරපු අය, මේ ලේවලට ඒ මුස්ලිම් අන්තවාදීන්ට සහය දැක්වූ අය සියලු දෙනාම වර්තියන්. ඒ වගේම මේ රට තුළ ජාතීන් කෙටවීම, ආගම් කෙටවීම පදනම් කරගත්ත ඇතැම් සංවිධාන වගකියන්න ඕනේ මේ ලේවලට. මානව හිමිකම් කඩකිරීම් සිදුව ඇති දැයි විමර්ශනයට පත් කළ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බහර දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදී මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂ්‍ය නීතිය කඩකිරීම සහ සමාන බරපතල වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත් කළ කොමිෂන් සභාව හෝ කමිටු අනාවරණය කරගත තොරතුරු විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් 2021 ජනවාරි 21 වනදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර HMD නවස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කොමිසම පත් කළා. මෙම කොමිසමේ පළමු වාර්තාව 2021 ජූලි 21 වන දින ජනාධිපතිවරයා වෙත බහර දීම සිදු වුණා. පිටු 107කින් සමන්විත දෙවන වාර්තාව සැකසීමේදී යුද්ධයට මුහුණ දුන් සහ එය ආශ්‍රිත අධ්‍යක්ෂින් සහිත යාපනයේ සහ කිරිනොච්චි දිස්ත්‍රික්කයන්හි පදිංචිකරුවන් 75 දෙනෙකුගේ සාක්ෂි මත පදනම් කරගත් කරුණු සැලකිල්ලට ගනිමින් නිර්දේශ කිහිපයක් කොමිසම ඉදිරිපත් කර තිබෙනවා. මේ අතර නව ආගමික ස්ථාන ලියාපදිංචිය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට පැමිණීමට පෙර තවදුරටත් සාකච්ඡා කිරීම වැදගත් බව ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ මහා සංඝරත්නය පෙන්වා දී තිබෙනවා. බෞද්ධ උපදේශක සභාව 13 වන වරට ඊයේ පසුරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය කර ඇත්තේ නව ආගමික ස්ථාන ඉදිකිරීම සහ පවත්වාගෙන යාම, ඉරු දින දහම් පසල් පවත්වාගෙන යාම, කතිකාවත් සහ විහාර දේවාලකම් පනත, උතුරු හා නැගෙනහිර පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සතු ඉඩම්වල මැනුම් කටයුතු සහ පුරාවිද්‍යා ආඥා පනත සංශෝධන යන කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා. නව ආගමික ස්ථාන ලියාපදිංචි කිරීමේදී ඒ ආගම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වෙන වෙනම සැලකිල්ලට ගත යුතු බව සාකච්ඡාවට ලක් වී තිබෙනවා. මෝස්තරයට විකල්ප තේරීමට ගොස් පොහොට්ටුවට බලයේදී අත්තු ඉරණම පිළිබඳව සිතා බලන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ පිළියන්දල බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අවශ්‍යව තිබූ ත්‍රිරුද රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් කතාව වැඩි, කයිවාරුව වැඩි, සංදර්ශනය වැඩි, ප්‍රවෘත්ති සාකච්ඡා තියයි, ප්‍රවෘත්ති නිවේදන තමයි
පෝටල් වල සම්මන්ත්‍රණ තියයි ලොකෝ වියදමක් දරලා වෙනත් සැලකලි ක්‍රියාත්මක කරයි. එවන් තත්වයක් තුල රටට අපි ආදර්ශයක් ලබා දෙනවා. නව දේශපාලන සංස්කෘතියක් මේ රටේ ක්‍රියාත්මක කරන්න. මේ රටේ ඉතිහාසයේ පුරාවටම ක්‍රියාත්මක වුණු මේ බුරුකාර වංචාකාර මිනිස්සු රවටන මිනිස්සු අන්දවන රැවටිලි දේශපාලන කයිවාරු දේශපාලන කතාවට පමණක් සීමා වුණු දේශපාලන ඒක නෙවෙයි රටට වැදගත් වෙන්නේ. රටට වැදගත් වෙන්නේ සේවයයි. මේ රටේ අනාගතය සහ වර්තමානයේ දෙකම බාර ගන්න ඕන වැඩක් කරන්න පුළුවන් කණ්ඩායම්. දැන් අද දවසේ මේ ආණ්ඩුව එපා වෙලා විකල්පයක් හොයන්න යන මොහොතක දැනුත් පටන් ගන්න තියෙන විවිධ කණ්ඩායම් අන්දවන්න. දැන් අලුත් මෝස්තරයක් අලුත් ෆැෂන් එකක්. හැබැයි මම එකක් කියන්නම්. කතාව දක්ෂ ඇති. කතාව ගැඹීර වෙන්න පුළුවන්. වැඩ නැහැ. වැඩ බෑ. කරුණා කරලා අර පොහට්ටුව තෝරාගත්තා වගේ අර නිකන් මෝස්තරයට විකල්ප තෝරනව වෙනුවට මං කාරුණික ඉල්ලීමක් කරන ඔබ සියලු දෙනාගෙන්ම වැඩකාරය කොට්ටාසයක්. වැඩක් කරන්න පුළුවන් කොට්ටාසයක්. ඒ හැකියාව දක්ෂතාවය අපි සතුව තිබෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. අද මේ සර් විහිළුවක් බවට පත් වෙලා තියෙනවා. පෙට්‍රල් නැහැ, ඩීසල් නැහැ, භූමි තෙල් නැහැ. හෙට එදා වේලටුව වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ඒ තිබෙන කොන්දේසි සියල්ලක් වහාම රටේ ජනතාවගේ දැනගැනීම සඳහා ඉඩකඩ සලස්වන්න. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය සූදානමින් ඉන්නවා. රජයට රටේ ජනතාවට ජීවත්වීම සඳහා අයිතිය තහවුරු කළ දේ. දැන් බදු සහන දෙන්න බලයට ආපු ආණ්ඩුව දැන් 114ක ආදායම් බද්දට අමතර තව 125ක් අධිභාර බද්ද ගහලා තියෙන සමාගමුත් නැති කරන තත්ත්වය උදා කරලා තියෙනවා. අපේ කිසිම ඉඩමක් විකුණන්නේ නැහැ. අපි ඉඩම් බදු දෙනවා. ඊට බදු දෙන්නේ මේ සංවර්ධන කටයුතු සඳහා. මේ සෑම දෙයක්ම ඉතාමත්ම පාරදෘශ්‍ය විදියට ලන්සු කැඳවල විවෘතට එන්න ක්‍රමයට කරලා තියෙන්නේ. කවුරු හරි පවුලක් ඉන්නවා. උටේ පවුලට දැන් නන්නත්තර වෙලා ඉන්නේ. අල්ලපු ගෙදරින් ණයක් ගන්නවා. අරගෙන ඉවර වෙලා එදා වෙලා හරි ගස්ස ගන්නවා. ඉතුරු සල්ලි ටික තියෙනවා නම් තව ණය ගත්ත කෙනට ඉතුරු ටික දෙනවා. අරගෙන ඉවර වෙලා ඒ සල්ලි ටිකෙන් ඊට කලින් ණය ගත්ත කෙනාට සල්ලි දෙනවා. ඔය වගේ වැඩක් තමයි මේ රටේ කරන්නේ. රටේ වාසනාවට මේ අරමුද තියෙන අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති වෙන්නේ. එහෙම නැතුව සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වුණා නම් එතුමා නිර්දේශ කරපු ප්‍රතිබිබී ඉන්න විතරයි. හැමදාම නෑ. එක්ක සිමෙන්ති නෑ, එක්ක කිරිපිටි නෑ, එක්ක කන්න නෑ, එක්ක බෙහෙත් නෑ. මෙහෙම කොහමද රටක් යන්නේ? මේ රට පට්ට අසරණ පට්ට අනාථ භාවයකට පත් කරලා තියෙනවා. කරුණා කරලා අපිව බේරගන්න, අපේ රට බේරගන්න, අසාර්ථක වෙලා තියෙන ආර්ථිකය ගොඩනගන්න උදව් වෙන්න කියන කාරණේ ජනතාව අපිට ඉල්ලනවා. අද රාත්‍රී කාලයේදී කිසිදු විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. මේ අතර සරණංකර පාරේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ නිවසේ 1,20,00,000 ගෙවපු නැති විදුලි බිලක් පවතින බව අද වෘත්තීය සමිති අනාවරණයක් සිදු කළා. ප්‍රමාණවත් ලෙස බලාගාර සඳහා ඉන්ධන නොලැබීම හමුවේ ඊයේ දින විදුලි කප්පාදුවකට යාමට සිදු වුණා. ඒ අනුව ඊයේ දින මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ පස්වරු 2:30 සිට 6:30 දක්වා පැයක කාලයකොත්, 6:30 සිට රාත්‍රී 9:30 දක්වා විනාඩි 45ක කාලයකොත් දෙවයිනේ ප්‍රදේශවලට විදුලිය කපන බවයි. උපයෝගිතා කොමිසම පිළිබඳ ජනතා විශ්වාසය මුළුමනින්ම බිඳ වැටීමේ සිදුවීම් ගණනාවක්ම දැන් වාර්තා වී අවසන්. මාස 3ක් යනකල් විදුලිය කපන්නේ නැහැ කියලා සතියකට කලින් කිව්ව කොමිසම ප්‍රවෘත්ති සාකච්ඡා තියලා දැන් කියනවා විදුලිය කපන්න වෙනවා කියලා. මේ අතර අද දින පස්වරු 6:30 සිට රාත්‍රී 9:30 දක්වා විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පවසනවා. විදුලිය ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් දහවල් කාලයේ ඇතැම් ස්ථානවල විදුලිය කැපීම සිදුවිය හැකි බවයි ජනකරත්නායක මහතා අප කළ විමසීමකදී පැවසුවේ. මහජන උපයෝගිතා කොමිසම අද තීරණයක් ගන්න ලැබුවා. අද දිනේ දෛනික විදුලි කප්පාදුවකට යාමට අවශ්‍ය නොවන බව, ඒ දෙකත් 6-4 සවස විදුලි කප්පාදුවක් නැති වුණත් ජාතික පද්ධතිය ස්ථායීකරණය කිරීම සඳහා තැනින් තැන විදුලි විසඳීම් සිදු වෙන්න පුළුවන්. හැබැයි අපි තීරණය කළා තියෙනවා අද 6න් පස්සේ විදුලි කප්පාදුවක් කෙසේවත් නැමැති බව. හැබැයි සඳදායෙන් පටන් ගන්න අලුත් සතිය අපිට ටිකක් අමාරු වෙයි මේ තත්ත්වය කළමනාකරණය කරගෙන යාම සඳහා. කොරේ පිටට මරේ කියලා කොවිඩ් වලින් බැටකාපු විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිල් වලට අධිමාරයක් පනවන්න ඕනේ කියලා මේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පැවසුවා. අප මතක් කළා, එහෙනම් මේ නීතිය අහිංසක ජනතාවගේ බිලට වගේම බලපුලුවන්කාර අයගේ බිලටත් එක සමාන විය යුතුයි කියලා.
අද එවන් බලපුලුවන්කාර දේශපාලඥයෙකුගේ සරණංකර පාරේ පිහිටි නිවසක විදුලි බිලක් ගැන විදුලි බල වෘත්තීය සමිති අනාවරණයක් සිදු කළා. විශේෂයෙන්ම පහත් වෙනින් තමයි නිතරම වතුර ගලාගෙන යන්නේ. නීතිය ඉස්සරහ සියල්ල සමානයි කියුවට විදුලි බල මණ්ඩලයේ නීති ඉස්සරහ සියල්ල අසමානයි. සරණංකර පාරේ එක්තරා ප්‍රබල අමාත්‍යවරයෙක්ගේ නිවසේ නොගෙව විදුලි බිල මේ දක්වා නොගෙව විදුලි 1,20,00,000යි. 1,20,00,000 කැබිනට් ඇමතිවරයෙක් ගෙවන්නේ නැහැ. නියාමනය කරන කොමිසමකට මේව නියාමනය කරනවා. අපි කියන්නේ කොමිසමේ සභාපතිට වත්තර පැන ලයික් කපන්න කියලා. එයා මම දැකිය මාධ්‍යට කියනවා ඒක අපේ කාර්යභාරයක් නෙමෙයි විදුලි බල මණ්ඩලයේ කාර්යභාරයක් කියලා. හැබැයි කොමිසමේ සභාපතිතුරු පත් කරපු නම් කරපු ආණ්ඩුව නියෝජකන ඇමතිවරු අද විදුලි බල මණ්ඩලයේ පොලු කියලා. එදා වේලේ සරි කරගන්න අහිංසක දුප්පත් කම්කරුවන්ගේ සහ දුප්පතුන්ගෙන් ලයිට් බිල කපන්න ලැහැත් වෙනවා ජනතාව හිතයිද විදුලි බල මණ්ඩලයට එරිව පොලු ගනී. ඔන්න ගහනවනම් අධිභාරය. දැන් මහජන උපයෝගිතා කොමිසම මැදිහත් වෙලා මේ දේශපාලඥයා කවුද? ඔහුගේ බිල කීයද? පනවන්න ඕන අධිභාරය කීයද කියලා රටට පෙන්වන්න කාලේ ඇවිල්ලා. දිවයිනපුරා ගොවීන්ගෙන් වීසා කහ අස්වනු මිලදී ගැනීම මේ දිනවල කෘෂිකර්ම අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සිදු කරනවා. එවන් පසුබිමක නිකවරටිය ප්‍රදේශයේ පරණ වීතෝග ගබඩා කිරීමේ චෝදනා මත නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නියෝගයකට අනුවයි. පොහොර නොමැතිව පීඩා විඳිමින් සිය වගාවන් පවත්වාගෙන ගිය ගොවීන් අස්වනු නෙලීම ආරම්භ කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් මේ දිනවල දිවයිනපුරා වී අස්වනු මිලදී ගැනීමද සිදු කරනවා. එවන් පසුබිමක නිකවරටිය ප්‍රදේශයේ වී ගබඩා දෙකක පරණ වී ගබඩා කරමින් ඇතැයි වයඹ ගොවිජන සංවිධානවල ගොවීන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට දෙනුම් දී තිබෙනවා. අදාළ නීති විරෝධී වී මිලදී ගැනීම සහ ගබඩා කිරීම සිදු කළ වයඹ වැඩබලන ප්‍රාදේශීය කළමනාකාරවරයා සහ අදාළ ගබඩාව බහරව සිටි සහකාර ප්‍රාදේශීය කළමනාකාරවරියගේ සේවය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නියෝගයක් මත වහාම තහනම් කිරීමට පියවරගෙන තිබෙනවා. සමහර ගොවීන් කාබනික පොහොර යොදා සාර්ථකව වගාව පවත්වාගෙන ගියද අම්පාර ඉංගිනියාගල පරගහ කැලේ ගොවීන් කාබනික පොහොර යොදා වගා කළ වී වගාවේ අස්වැන්න අඩු වී ඇති බවයි ගොවීන් පවසන්නේ. කාබනික පොහොර ගහලා දැන් නන්නත් තරලා තියෙන කාබනික පොහොර රජෙන් දුන්නේ වගේ ඇහුවා. ඊට අමතරව කඩවල වලින් ගෙනල්ලා ගැහුවා. ගහලා නැතිලා තියෙන මිනිස්සු කර කියා ගන්න දෙයක් නැහැ. මේක ජාතික අපරාධ නැහැ. මිනිස්සු කුඹුර වලට එන්නේ නැහැ, බලන්නවත් එන්නේ නැහැ. මේක වෙන සහගහන අපරාධයක් මේ. වී කිලෝ 90ක් ගෙවනවා. ඒ වුණත් අපිට වැටෙන්නේ රුපියල් 45යි වැටෙන්නේ. දැන් කාබනික පොහොර ගහපින්ද අපිට තියෙන්නේ වී කිලෝ 1000යි. ගාල්ල දිස්ත්‍රික්කයේ කහ ගොවීන්ගෙන් අස්වනු මිලදී ගැනීම අද සිදු කෙරුණා. ඒ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ කුළුබඩු මණ්ඩලය එක්වයි. රාජ්‍ය මාත්‍ය ජානක වක්කුඹර මහතාගේ උපදෙස් මතයි මෙලෙස කහ මිලදී ගැනීම සිදු කරන්නේ. අද වෙනකොට අපි ලංකාව පුරාම මෙට්‍රික් ටොන් 65,000 කිතර වගේ ප්‍රමාණයක් අමු කහ නිෂ්පාදනය කරලා තියෙනවා. අධික මිල ගණන් වලට පැවති කහ මිල අද වෙනකොට ග්‍රෑම් 100ක් රුපියල් 200ක වගේ මට්ටමකින් කුළුබඩු හා ආශ්‍රිත අලවි මණ්ඩලයේ වෙළඳ සැල් වලින් සතසමගින් සම්පකාර වලින් අද දවසේ ලබා ගන්න පුළුවන්. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. යුනිලිවර් ආයතනයේ ප්‍රමුඛතම වෙළඳ නාමයක් ලෙස පෙයාස් වෙළඳ නාමය හඳුන්වන්න පුළුවන්. ජාත්‍යන්තර ළමා රෝග පිළිබඳ විශේෂඥයින් විසින් සායනිකව තහවුරු කළ නව පෙයාස් නිෂ්පාදන ලංකාව පුරා විසිරී ඇති රෝහල් 42කට පරිත්‍යාග කිරීමේ වැඩසටහන මෙවන විට ආරම්භ කර තිබෙනවා. එම වැඩසටහනේ ප්‍රථම අදියර සංකේතවත් කරමින් කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට නව පෙයාස් නිෂ්පාදන පරිත්‍යාග කිරීම අද සිදු වුණා. ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දින උළෙලට සමගාමීව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සංවිධානය කරනු ලබන වොලිබෝල් සහ වෙරළ වොලිබෝල් තරගමාලාවන්හි ප්‍රථම අංගය ලෙස මධ්‍යම ආසියානු ප්‍රථම වෙරළ වොලිබෝල් තරගමාලාව සංවිධානය කර තිබෙනවා. මෙම තරගාවලිය ඊයේ ආරම්භ වූ අතර එය අද සහ හෙට යන දෙදිනක් පැවැත්වෙන්නේ මේගමුව බීච් පාර්ක් පෙරළ තීරයේදී. මේ සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දෙන්නේ මයිලෝ සන්නාමයයි. නිෂ්පාදනයක් ඉදිරියට අද දවසේ අපිට හැකියාව තියෙනවා. දකුණු ආසියානු බීච් වොලිබෝල් තරගාවලියේ අනුග්‍රහක දායකත්වය විදිහට අපිට සම්මාදන් වෙන්න හැකියාව ලැබිලා තියෙනවා. බීච් වොලිබෝල් කියන ක්‍රීඩාව පාසල් මට්ටමේ දියුණු කිරීම සඳහා අද පුහුණු කඳවුරක් පවත්වනවා. මේ ආරම්භයක් තමයි අද විතර පවතින්නේ. සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.